මුදනාටම තෙරුවන් සරණයි. අපි හූස්ටන් බෞද්ධ විහාරස්ථානයේ පවත්වාගෙන ඒ පසු දින භාවනා වැඩමුළුවේ අද හතරවන දිනය. මීට පෙර පැහැදිලි කරලා දුන්න ධර්මානුකූලව අපි පැහැදිලි කරපු සක්මන් භාවනාව සිදු කරන ආකාරයත්, ඒ වගේම මේ භාවනාව තුළින් සීල සමාධි ප්‍රඥා කියන ඒවා සම්බන්ධ වෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම සම්බන්ධව ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග තුල අන්තර්ගත ධර්ම කරුණු, ඒ ධර්ම කරුණු භාවනාවක් තුළින් සම්පූර්ණ වෙන වැඩෙන ආකාරය තමයි අපි කතා කරගෙන ආවේ. මේක පෙර දේශනාවේදී පැහැදිලි කරලා දුන්නා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ 6 වෙනි අංගය වන වායාමයේ සම්මා වායාමයේ බවට හැරෙන්නේ කොහොමද? මේ උත්සාහයක් කියන එක අපිට කුසලයක් කරන්නත් උත්සාහයක් ඕනේ, අකුසලයක් කරන්නත් උත්සාහයක් ඕනේ. සාමාන්‍යයෙන් අකුසලයක් කරන උත්සාහය සම්මා වායාමයේ කියලා කොහෙත්ම කියන්නේ නැහැ. ඊට සම්බන්ධෙකුත් නැහැ. නමුත් උත්සාහයක් නැතුව අකුසලයක් කරන්න බෑ කාටවත්. දැන් පසුගිය දේශනාවෙන් පැහැදිලි ඇති කාමාවචර කුසලයක් කරන උත්සාහය සම්මා වායාමයේ වෙන්නේ නැහැ. මොකද හේතුව සම්මා වායාමයේ කියන්නේ නූපං අකුසල නූපදීන වීරියයි, උපං අකුසලයේ මැඩපත්තන වීරියයි, නූපං කුසලයේ උපදින වීරියයි, උපං කුසලයේ වැඩි දියුණු කිරීමේ වීරිය කියන සතර සම්‍යප්ප්‍රධාන වීරිය. එතකොට නූපං අකුසල නූපදීම කියන්නේ සියලුම අකුසල්, අකුසල් 10ක් තියෙනවා, අකුසල් 10ම උපද්දවන්න නැතුව ඉන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. මේකට කරන වීරිය. දැන් එවැනි වීරියක් කරන්නේ එමන් එවැනි වීරියක උත්සාහයක් තියෙන්නේ සමත භාවනාවක් හෝ විපස්සනා භාවනාවක් කරන කාලයක පමණයි කියලා මම පැහැදිලි කරලා දුන්නා. එහෙම නැතුව වෙන තැනක එහෙම වීරියක් අන්තර්ගත වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් දැන් දැනගන්න, දැන් ඊගාවට කියා දුන්නා ගිය දේශනා වාරයේදී මේ සක්මන් භාවනාව තුළ මේ වීරිය පවතින ආකාරය, මේ වීරිය හතර කොහොමද මේ කමටහනට ගැලපෙන ආකාරය. ඉතින් දැන් ඒක අනේ අපි පුරුදු වෙන්න යන්නේ. ඉතින් එතෙන්දී ඒකට ගැලපෙන ආකාරය මතක තියන්න ඕනේ. දැන් මම කිව්වා අපිට මේ අවස්ථාවේ මේ උත්සාහය තියෙන්න ඕනේ. ඒ කියන්නේ සක්මන් භාවනාව පවත්නකොට අර තමන්ගේ වම් කකුලයි දකුණු කකුලයි පොළවේ ස්පර්ශ වෙන අවස්ථාවේ යටිපල්ලට අවධානය තියෙනවා, සිහිය, සීකල්පනාව තියෙනවා. අවධානය තියෙනකොට මේකෙන් බලාපොරොත්තු වෙන්නේ එතනින් ඇතිවෙන අරමුණ හරහා ඇතිවෙන සංකල්පනාවල අභිජ්ජා දෝමනස්ස නැත්නම් අභිජ්ජා ව්‍යාපාද දෙක යටපත් වෙන එක තමයි වෙන්නේ. අවධානයේ තිබ්බම මොකද අවධානයෙන් ඉන්න ගියාම අර මුලින් නම් මේකට අකමැතිව ගැටීම් වෙන්න පුළුවන්, මේ සුවයක් දැනනකොට ඇලීමක් වෙන්න පුළුවන්. ඔක බහුලීගත හුඟාක් කරනකොට ටික ටික හැමදාම පුරුදු වෙනකොට ওই දෙකටම මැද ස්වරූපයකට ඇවිදින් තමයි මේක සාර්ථක වෙන්නේ. ඉතින් ඔහොම ගිහිල්ලා අපි ඉස්සරහට භාවනාව යනකොට මේ කියන අකුසල් 10ම යටපත් වුණා. ඒ 10ම යටපත් වෙන්නේ දැන් මතක තියාගන්න ඕනේ මුළු තමන්ගේ සමස්ත චිත්ත ක්‍රියාවලිය තුල නෙමෙයි. අකුසල් 10 යටපත් වෙන්නේ සමස්ත චිත්ත ක්‍රියාවලිය තුල නෙමෙයි. අකුසල් 10 යටපත් වෙන්නේ අර කකුල තබන අවස්ථාවේදී ඇතිවෙන සිත තුල විතරයි. ඒකත් කයෙන් ඇති වෙන සිතක් කියලා තේරුම් ගන්න වෙනවා. කයෙන් ඇති වෙන සිතක්. දැන් ඒ සිත තුලයි එතකොට ඒ අකුසල් 10 යටපත් වෙනවා. දැන් ඇහෙන් එන ඇති වෙන සිත වලට මේවා කිසි බලපෑමක් නැහැ. කණෙන් ඇති වෙන සිත වලට බලපෑමක් නැහැ. මනෝ ඉන්ද්‍රියෙන් ඇති වෙන සිත වලට බලපෑමක් නැහැ. නමුත් මේක බහුලීගත කරන්න දැන් අර මුලින්ම මේකේ දියුණුව, මේ භාවනාවේ දියුණුව රඳාපවතින්නේ මෙන්න මේ වගේ විදියට. දැන් මුලින්ම
අර අවිද්‍යා ව්‍යාපාද දෙක යටපත් වෙන්නේ යටිපතුල ස්පර්ශ වෙනකොට ඇති වෙන අරමුණේ සිතකයි. ඒක වෙන්නේ කොයි වෙලේද හොයන්න කාටවත් බෑ. එහෙම හොයන්න ගියොත් ওই භාවනාවේ කමඨහන පවතින්නේ නැත්නම් පරේසන තෘෂ්ණාවට කියන මාරයට අහු වෙනවා. මාරපාක්ෂික ධර්ම 10ක් තියෙනවා මේකට විරුද්ධ පාක්ෂික. ඒවා ඒවට අහු වෙනවා. එහෙනම් මෝඩයා වගේ මේක කරන්න ඕනේ කාර්තක කරගන්න. මෙහෙම නැති වුණොත් අහු වෙන දැන් වැඩි වෙනවා. දැන් ඒ කකුල ස්පර්ශ වෙන අවස්ථාවේ ඇතිවන අරමුණ තුල අවිද්‍යා දෝමනස් ව්‍යාපාද කියන දෙක අහක් වුණොත් දැන් බුද්ධ වචනේට ගැලපෙනවා මූලිකව. සතිපට්ඨාන සියලු කමඨහන් වල කායනුපස්සනාවයි මේ අපි මේ භාවිතා කරන්නේ. කාය කායිකව එන අරමුණක නිරීක්ෂණ ආකාරයක්. ඒක තමයි කායනුපස්සනාව තුළ අන්තර්ගත වෙන්නේ. එතකොට බුද්ධ දේශනාව කොහොමද තියෙන්නේ? කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. මේ දෝමනස්ස කියන්නේ ව්‍යාපාදේම අර ව්‍යාපාදේ කියන අකුසලය අර කායික අකුසල් හා වාචික අකුසල් අතුරුදහන් වෙච්ච තැනකදී ඒ බාල වෙලා තියෙන ඒ බාල වෙච්ච ව්‍යාපාදයට කියන දෝමනස්සය. බාල වෙච්ච ව්‍යාපාදයට කියන දෝමනස්සය. එහෙනම් බුද්ධ වචනේ කොහොමද? සබ්බපාපස්ස අකරණං ගුණේ ඉන්නකොට තියන්නේ අභිජ්ජා නෙමේ සංකල්පනාවල ඇති වෙන අකුසලය මේ දෝමනස්සය. අමනේ ව්‍යාපාදයේ නෙමේ ඇති වෙන අකුසලය දෝමනස්සයයි. එහෙමනම් දැන් බුද්ධ දේශනාව බලන්න. කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. මේ අභිජ්ජා දෝමනස්ස දෙක යටපත් වෙනකන් උත්සාහ කරන්න කමටහන් වඩන්න කායනුපස්සනාව. දැන් ඔන්නෝක තමයි ඔය ඔයගොල්ලෝ දැනගත්තා නොදැනගත්තත් මෝඩයා වගේ ඔය කමටහනේ සතිය පැවැත්වම වෙන්නේ නැහැ. දැන් ඒක කරන්න බැරි වෙන එක තමන්ගේ හපංකමක් කියලා මම ඉස්සෙල්ලම කිව්වා. මොකද තමන් හිතෙන්නේ නැහැ ඒක කරන්න. මීට වැඩිය වෙන දෙයක් කළ යුතුයි කියලා අමුතු විශ්වාස පඬිතකම් තම තමන්ට තියෙන්න පුළුවන්. ඒව වැරදි දික්ටි වෙනවා එතකොට. ඒකම තමන්ගේ පුහුණුවට හානි වෙනවා. ඒකම මාර්යා වෙනවා. මාර්ගපාක්ෂික ධර්ම 10ක් තියෙනවා. ඒවා අපිට මේ දේශනා මාලාවේදී පැහැදිලි කරන්න අපහසු වේ වෙලාව මදි හින්දා කවුරු හරි කාට හරි ඒක පස්සේ හරි බලා ගන්න ඕන නම් වෙනත් තැන්වල කරපු දේශනාවල අන්තර්ජාලයේ ඇති හිම මාරපාක්ෂික ධර්ම පිළිබඳ විස්තර කරලා මේ භාවනාවත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. මාරපාක්ෂික ධර්ම කියන්නේ යම්කිසි අමනුෂ්‍ය ස්වරූපයක් නෙමෙයි මේ කියන්නේ. තම තමන්ගේ මානසික අකුසල් ස්වරූපේම මේකට විරුද්ධ වෙන ස්වරූපය ගැන දහ ආකාරයකින් විරුද්ධ වෙනවා. ඒකකට අහු වෙන එක තමයි අපි එතකොට වෙන්නේ. දැන් කොහොම හරි දැන් අපි හිතමුකෝ යම්කිසි අවස්ථාවක දැන් අපි මෙහෙම උත්සාහ කරලා අර යටිපල්ලකේ යටිපල්ලා බිම වදිනකොට ඇතිවන අරමුණේ ඔය අභිජ්ජා දෝමනස යටපත් වෙනවා කියන්නේ. එතකොට තව තවත් එයාගේ කමටහන නැවත නැවත කරන්න පුරුදු වීම තුල කිරීම තුල මොකද්ද සිදුවෙන්නේ? සිදුවෙන්නේ දැන් මේ කායික එක අරමුණක්. දැන් යටිපල්ලෙන් පොළොව යටිපල්ල පොළොව ස්පර්ශ වෙන එක කායේ එක අරමුණ. දැන් අපිට ඔය ඇවිදිනකොට වෙන්න පුළුවන්, නිකන් ඉන්නකොට වෙන්න පුළුවන්, ඉඳ ගියේ නැත්නම් ශරීරයේ එක එක තැන විවිධ විදිහට අරමුණු හට ගන්නවා. ඒක කාය විඥානයේ ස්වરૂපය. දැන් ටික ටික මේ ඒ ශරීරයේ යටිපල්ලට ආශ්‍රිතව ආසන්නව මුලින්ම අර හටගන්නා වූ අරමුණු වලත් අවිජ්ජා දෝමනස්ස යටපත් වෙන ගතිය එන්න පටන් ගන්නවා. බෝ වෙනවා මේක. කායික අරමුණු වලට බෝ වෙනකොට අපිට තේරෙන්නේ ශරීරය මෙච්චර කල් තේරුණු විදිහකට නෙමෙයි, තේරුණු ක්‍රමයකට නෙමෙයි. ටික ටික ශරීරය තේරෙන්නේ
අර ශරීරයේ හැදිලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූතවල ඒ භූත ගුණ ටිකක් විදිහටයි තේරෙන්නේ. ඒකින්ද තමන්ට භාවනා කරනකොට මෙන්න මේවා වුණා නම් සාර්ථකයි. සක්මන් කරනකොට ඔය වෙනද තේරිලා තේරෙන විදිහක් නෙවෙයි මේක. කකුල හිරි වැටෙනවා වගේ. ඒ වගේම කකුල බරයි වගේ. ඒ කියන්නේ යටිපල්ලම යටිපල්ල වෙන්න පුළුවන්, පිටිපතුල වෙන්න පුළුවන්. ශරීරයේ කකුල වෙන කොටසක් වෙන්න පුළුවන්. ඒ හැම තැනදීම බර ගතියක්, තද ගතියක්. මොනවා යටිපල්ලේ නම් මොනවා හරි ඇලිලා තියෙනවා වගේ. මේවා එහෙම බැලුවොත් නෑ, බලන්න යන්නත් ඕනේ නෑ. ආන්නේ ඒවට කියනවා ධාතු ගුණ. මේවා ධාතු ගුණ විදිහට කියන්නේ පෙන්වුම් කරන්නේ උණුසුම වෙන්න පුළුවන්, සීතල, කම්පන, චංචල ඔය වගේ අමුතු අමුතු දේවල්. මෙන්න මේවා ප්‍රකට වෙනවා නම් ඔයගොල්ලෝ ඔය කරන භාවනාව සාර්ථකයි. කරන විදිහ හරි. සාර්ථකයි කියන්නේ කරන විදිහ හරි. දැන් එහෙම වුණා කියලා ඒ දැනෙන ධාතු ස්වරූපවල ගුණවලට ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව නැවත නැවත ඒ කමඨහණයම බහුලීකත කරන්න, නැවත නැවත කරන්න. මේ කිරීම තුලයි ඉස්සරහට එතකොට තව තව දියුණු වෙනකොට වෙන්නේ භාවනා කරන කාලයකදී අර ගුණයේ තිබුණා මුලදී පහු වෙනකොට වෙන ශ්‍රද්ධාවෙන් පිරි කියන වෙලාවක, බණහන වෙලාවක, එතනින් ගියාම වෙන කටයුතු කරන වෙලාවක, වාහනයක් එලවන වෙලාවක, ඔන්න ඔය විදිහටත් નિરાයාසයෙන් මේ ගුණ දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ භාවනාව ටික 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 මේ කායानुපස්සනාව, කායानुපස්සනාවෙන් දිනු වෙන සිහි කල්පනාවට කියනවා කායගත සතිය. මේ කායගත සතිය ටික ටික ජීවිතයට එකතු වෙන්න පටන් ගන්නවා. ඒක දීර්ඝ කාලීන වෙන්නේ සනිකෝක වෙන එකක් නෑ. දැන් ඒකට තමන්ගේ අර පුහුණු ගෙනියන්න ඕනේ. මේවා හැම එකක්ම සම්බන්ධ වෙන්නේ එතකොට මේ ආරියස්ත්‍රාංග මාර්ගය සම්පූර්ණ වෙලා කියන එක නෙමෙයි මේ කියන්නේ මම. සම්මා වායාමය කියන එක හඳුන ගන්න තියෙන ලක්ෂණ, ප්‍රායෝගික ලක්ෂණ ටික. සම්මා වායාමයේ ඒ කියන්නේ නූපං අකුසල නූපදීන වේ වීරිය, උපං අකුසලයේ මැඩපැවැත්වීමේ වීරිය, නූපං කුසලයේ ඉපදවීම, උපං කුසලය වැඩි දියුණු කිරීම කියන විදිහට ඔය කමටහන වැඩිනවා නම් ඔන්න ඒ ಗುಣ තමයි මුලින්ම තමන්ට දකින්න හම්බෙන්නේ. ඔය ಗುಣ ඉදින් හැමදාම මේ භාවනා ප්‍රගුණ කරලා වැඩි කරගන්න දක්ෂ විය යුතුයි. එහෙම නැතුව ඒවට කයෙන් දැන් ඒවට බෙහෙත් යන්න යන්න ඒවට යන්න ගියොත් තමන් අමාරු වෙටේවි. එහෙම ලෙඩක් නෙමෙයි, ලෙඩ වගේ දැනෙන්න පුළුවන්. මොකද ඒ ධාතු ගුණයට වැරදි අර්ථ කතන දෙනවා ගැටුණොත්. ඒ දෙන්නේ හැබැයි කය නෙමෙයි, කය විඥානය නෙමෙයි, අර්ථකතන හැම එකක්ම දෙන්නේ මනෝ විඥානය. මොකද මේක දෙන්නේ නැහැ මේ කය විඥානයට තනියෙන් වැඩ කරන්න කවදා මනෝ විඥානය. ඒක එහෙම තනියෙන් වැඩ කරන්න දීලා බැරි කිව්වා. මේක පරණ පුරුද්දක් නෑ. එහෙම අපිට තියෙන පුරුද්ද හැම වෙලේම කයෙන් එන අරමුණට අර්ථකථනයක් දෙන්න වෙන සිතකින් අදෙන්න, වෙන ඉන්ද්‍රියකින් දෙන්නේ මනෝ ඉන්ද්‍රියේ. ඇහැට වුණත් බෑ, ඇහැට පේන රූපයට අර්ථකථනයක් දෙන්න ඇහ චක්කු විඥාණයට බෑ. මනෝ විඥාණයකට අර්ථකථන දෙන්න. එතකොට මේ පංච ඉන්ද්‍රියට එහෙම හැකියාවක් නෑ. ඉතින් ඕක ඔය පැටලවිල්ල හින්දාමයි හැම කෙනාම සිත කියන්නේ මනෝ විඥානේ විතරයි කියලා. දැන් මනෝ වෛද්‍යවරු කියන්නේත් එහෙමයි, මනෝ විද්‍යාඥයෝ කියන්නේත් එහෙමයි. සිත කියන්නේ තනි දෙයක්. බුදුහාමුදුරනේ ධර්මයේ එහෙම නැහැ. සිත කියන්නේ හය විදිහකට හැදෙන්න පුළුවන් එකක් මනුස්සයෙක්. විඥාන හයක් තියෙනවා. විඥානේ එකයි, නමුත් හය පොළකින් වැඩ කරනවා. නැහැ, ඉන්නේ මූල ධර්මයේ අනුව තමයි මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ විස්තර වෙන්නේ. නැතුව මේ මනෝවිද්‍යාඥයන්ගේ මූල ධර්ම අනුව නෙවෙයි. ඒවා එක්ක ගනුදෙනු කරන්න බෑ මෙතෙන්. ඒ අනුව හිතන්න ගියොත් මෙතන අමාරු වෙනවා. ඒවායෙන් පරිස්සම් වෙන්න ඕනේ 21 වෙනි නීති වාසයේ ඉන්න බෞද්ධයෝ. පැරණි මිනිසුන්ට ඔහොම ප්‍රශ්න තිබිලා නැහැ. ඒකත් අපි දැනගෙන ඉන්න ඕනේ. දැන් කොහොම හරි දැන් අර විදිහට අපි මේ භාවනා තව බහුලීගත කිරීම තුළ මේ කයෙන් දැනෙන අරමුණු
ටික අර අභිජ්ජා දෝමනස්ස කියන දෙක යටපත් වෙන අරමුණු බවට මේ භාවනාව ටික ටික හිමින් හිමින් හරවමු. මෙහෙම හරවලා තව කාලයක් භාවනා කරනකොට තව තව ඕකමයි බුදුහාමුදුරු පෙන්නන්නේ සතර සතිපට්ඨානයම මෙලින් වඩන්න කියලා. ඒ තව වඩන්න තව වඩන්න ඔය ඇහැ කන නාසය දිව කය මනස කියන එන්නේ වැත් මේ ගුණ වලට හරවන්න පුළුවන් හැකියාව ලැබෙනවා ටික ටික. එක පාරට කාටවම මේක ප්‍රතිඵලයක් ගන්නවා කියන එක බොරුවක්. එහෙම ලැබුණා නම් වැරදි. එහෙම වෙන්නේ නැහැ. ටික ටික මේ මේ විදිහට තමයි කමඨහන දියුණු වෙන්නේ. භාවනාව දියුණු වෙන්නේ. ඒක හින්දා ක්ෂණිකෝ දෙයක් හොයන්න එපා මෙතන. ওই විදිහටම පුහුණුව ගෙනියන්න. දැන් අපි අද දවස තව ටිකක් මේ ආරස්තංග මාර්ගයේ කරුණු පැහැදිලි කරගන්න තියෙන අංග කීපයක්. දැන් මං කිව්වේ වායාමයේ මේ කතා කරේ සම්මා වායාමයේ වෙන්නේ කොහොමද? ඊළඟට හත්වෙනි අංගය සතිය. දැන් සතිය කියන අංගය සම්මා සති කියලා බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ පැහැදිලිව තියෙනවා. ඔයගොල්ලොත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සති කියන එක පාලියෙන් ලිව්වොත් සම්මා සති කියන්නේ මොකද්ද? දැන් සම්මා සති කියන එක නිකන් පාලි භාෂාවේ සිංහල පරිවර්තනය කියන්නේ නිවැරදි සිහිය කියනවා. නිවැරදි සිහි කල්පනාව. ඒක නෙමෙයි. සම්මා සති කියලා විස්තරාත්මකව ධර්මයේ කියන්නේ මෙන්න මේකටයි බුදුහාමුදුරුව සම්මා සති කියන්නේ. කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. එහෙනම් සම්මා සති කියන්නේ සතර සතිපට්ඨානයයි. දොර සම්මා සිහි කල්පනාව කාය වේදනා චිත්ත ධම්ම කියන එක තැනක තියෙනවා නම් ඔන්නෝවෙන් එකක තියෙනවා නම් එතන සිහිය නිවන් දකින්න සුදුසු සිහියක් වෙනවා. එහෙම නැතුව ඇහැ වෙන තැනක සිහිය තියෙනකොට නිවන් දකින්න සුදුසු තත්ත්වයක් නැහැ. දැන් මේ පින්වතුන්ට මේ වෙලාව ගත්තොත් බණ අහනවා. සිහි කල්පනාව තියෙනවා කොහෙද? ඇහෙන් කණෙන් එන අරමුණකට. කණෙන් එන අරමුණකට සිහි කල්පනාව තියාගෙන මේ ගමන යන්න බෑ. සම්මා සතියට යන්න බෑ ලේසියකට. හැබැයි කණෙන් එන අරමුණේ තියෙන වේදනා චිත්ත ධම්ම නම් හැබැයි බල්ල ගන්න ලේසි නෑ. කාටවත් ලේසි වෙන්නේ. ඒක හින්දා මේ සතර සතිපට්ඨාණයට සිහි කල්පනාව තියෙන වෙලාවක සම්මා සතිය තියෙනවා. ඔක දැන් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. මේ දේශනා කරන්නේ මොකද්ද? දැන් වේදනා චිත්ත ධම්ම කියන එක ඇහැට පේන අරමුණෙත් තියෙන ගුණ තුනක්. ඇහැට පේන අරමුණෙත් තියෙනවා වේදනා ස්වરૂපයක්, චිත්ත ස්වરૂපයක්. චිත්ත තුල හටගන්නේ දෙයට ධම්ම කියන ධම්ම ස්වરૂපයක්. හැබැයි කාය ස්වરૂපයක් ඇහෙන් එන අරමුණේ නෑ. ඒ වගේම කනට ලැබෙන අරමුණ ඇතුළත් තියෙන වේදනා ස්වરૂපයේ චිත්ත ධම්ම. කාය ස්වરૂපයක් නැහැ. ශරීරය තමන්ගේ ශරීරය නේ, යටිපතුල කොන්ද ඒ වගේ දෙයක් නැහැ නේද? ඒ වගේම නාසයට එන අරමුණෙත් නැහැ එහෙම එකක්. දිවට එන අරමුණෙත් නැහැ එහෙම එකක්. වේදනා චිත්ත ධම්ම තියෙනවා. මනසට එන අරමුණෙත් වේදනා චිත්ත ධම්ම තියෙනවා. කාය කියලා කොටසක් නැහැ. නමුත් දැන් මේ පින්වතුන්ට දුන්නේ කමටහන මොකද්ද? කකු ඇවිදිනකොට යටිපතුල පොළවේ වදිනකොට ඒ වැඩිම සම්බන්ධව ඇති වෙන අරමුණ ගැනයි. ඒ අරමුණ කාය ඉන්ද්‍රිය අරමුණ. එහෙනම් කාය ඉන්ද්‍රිය හරහා කය හරහා එන ඕනෑම අරමුණක කාය වේදනා චිත්ත ධම්ම හතරම තියෙනවා. එහෙමනම් දැන් මේ කමඨහනේ සතිය පවතිනවා නම් කමඨහන පවතින වෙලාවේ අර ස්පර්ශයට කකුල පොළවේ වදින එකේ ස්පර්ශයට එතන සිහි කල්පනාව යොදලා තින්නේ මොකටද කියලා බලන්න. බුදුහාමුදුරුව පෙන්නන කාය වේදනා චිත්ත ධම්ම වලට නේද?
කයෙන් ඇතිවෙන අරමුණක චිත්ත ධම්ම වලට නේද? එහෙනම් දැන් මෙතන තියෙනවා සම්මා හරියට කමටහන වඩනවා නම් සම්මා සතිය. එතකොට දැන් සම්මා වායාමයේ තියෙනවා කුසල් 10 යටපත් වෙන මට්ටමට සීකල්පන මේ උත්සාහය කියනකොට සම්මා සතිය තියෙනවා සතරාතිපට්ඨාණයට අදාළ කමටහනක් වැඩෙන මොහොතක. ඊළඟට සම්මා සමාධිය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. මේ සමාධිය කියන එක මිම්ම. මොනවමනින්ද මිම්මක්ද? දැන් බරමණින ඉස්සර මිම්මක් තිබුණා රාත්තල්. දුරමණින්ද ඉස්සර මිම්මි තිබුණා අඩි. හැතැම්ම කොහ මිම්මි. ඒ වගේ බුදුහාමුදුරුව පහළ වෙනකොට මේ අධ්‍යාත්මික ලෝකයේ පහළ වුණේ බුදුහාමුදුරුව හින්දාම නෙවෙයි බුදුහාමුදුරුව පහළ වෙනකොටත් අධ්‍යාත්මික ලෝකයක් තිබුණා අධ්‍යාත්මික පරිශන කරලා තිබුණා භෞතික පරිශන තමයි අඩු වෙලා තිබුණේ මේ භෞතික පරිශනේ තියෙන්නේ වර්තමානයේ ඒවා මේ කාර්මික විප්ලවයෙන් පස්සේ ඇති වෙච්ච ඉස්සර මිනිසුන්ට එහෙම උමනාවක් තිබුණේ නැහැ. හැබැයි අධ්‍යාත්මික දේ පරිශනිත ලක් වෙලා තිබුණා. මේ හිත කියන එක අධ්‍යාත්මික පරිශනවලදී ඒගොල්ලෝ හඳුනගෙන තිබුණා. මේ විඥාන හයත් හඳුනගෙන තිබුණා. බලන්න බුද්ධ දේශනාවල එහෙම ගැලින්ම කිව්වම තේරෙන මිනිස්සු හිටියා කියන්නේ දා. මේක දන්නේ නැත්නම් තේරෙන්නේ කොහොමද? අපිටනේ තේරෙන්නේ නැත්තේ අපිට පැටලිලා තියෙන්නේ මොකක්ද අපි ළඟ තියෙන දැනුම අපි ගන්න තමන් ගැන තියෙන දැනුම ඔය කාර්මික විප්ලවයෙන් පස්සේ ඇති කරගත්තේ දැනුම එකතු කරපු ටික ඒකයි අර අධ්‍යාත්මික පරිශන වලින් ලබාගත්තේ ඒකයි පරස්පරයි හුඟක් තැන්වල ඒකින්ද වර්තමාන ශ්‍රාවකයා හැම වෙලේම අමාරුවට මොකද තමන්ගේ විශ්වාසය එක දෙයක් බලාපොරොත්තු තව දෙයක් පැරණි අයට එහෙම නෑ විශ්වාසයේ බලාපොරොත්තු ඔබට ඇයි බොරු දේවල් දන්නේ අපි බොරු දේවල් ගොඩක් දන්නේ සත්‍ය අපින් ඈත් වෙලා තියෙනවා බොරුව අපි රජ කරවමු රැවටීම අපේ වැඩි මේ දියුණු වෙනවා කියන්නේ මිනිස්සු රැවටෙනවා වැඩි. අපි දියුණුයි ගොඩක්. දියුණු හින්දා රැවටීම වැඩි. බොරුව වැඩි. සත්‍ය අඩු. දැන් මේක අපිට තේරෙන්නේ නැති එක. යුගයේ වැරද්දා. ඒ වුණාට එදා ඉඳලා බුද්ධ බෝධිසත්වය පහළ වෙනකොට බුද්ධත්වයට පත් වෙන්න කලින් ඉඳලා ඒ භාරත සමාජයේ මේ සිතේ එකඟකම මනින්ද මිම්ම භාවිතා කරා. ඒ මිම්ම තමයි සමාධිය කියන්නේ. ඒ එකඟකම කියන එකේ කොහොමද මනින්නේ? නිකං එකඟකම මනලා මෙන්න මේ වහක් වෙච්චි තැනයි එකඟකම ඕනේ. අකුසලයේ අහක් වෙච්චි තැන කාමී අහක් වෙච්චි තැන. එතකොට දැන් කාමී අහක් වෙලා දැන් අකුසලයේ අහක් වුණොත් කාමාවචර කුසලයේ තියෙනවා. දෙමලන්ඩ වෙන අහලා තිනවා රූපාවචර ධාන අරූපාවචර ධාන එහෙම කියනකොට ඒවා විස්තර කරන්නේ දැන් මේ මෙතෙන්දී වුණා සම්මා සමාධිය විස්තර කරනකොට බුදුහාමුදුරුවෝ මේ වගේ වචන භාවිතා කරනවා විවච්ඡේව කාමේහි විවච්ඡේව අකුසලේ ඒ කියන්නේ මොකද්ද මේ සමාධිය කියන්නේ සිතේ එකඟකම වනින මිම්ම එකඟකම සම්බන්ධව තියෙන දෙයක් හැබැයි සිතේ එකඟකම මනින්න ඕනේ කොයි වෙලාවෙ කොයි වගේ සිතකද කාමී අහක් වෙච්ච සිතක හා අකුසලයේ අහක් වෙච්ච සිතක ගැනයි එකඟකම මනින්න යන්නේ මොකද ඊට පහළ ඒවෑන් කාමී හෝ අකුසලයේ හෝ කාමී දිනවා කියනකොට කාමාවචර කුසලයේ තිබුණා කාමී කියනවා විවච්ඡේව කාමී වෙන්නේ නැහැ එතකොට විවච්ඡේව අකුසලයේ අකුසලයේ තිබුණත් ඒක වෙන්නේ නැහැ. ඒතකොට අකුසලයක් ඉවර වෙලා තියෙනවනේ කාමයක් අහක් වෙලා තියෙන සිතක එකඟ කවමණින් ඉඳේදා
මිමි හදාගෙන තිබුණා. ඒකමට පත්වෙච්චි ප්‍රායෝගික මනුස්ස කණ්ඩායම් හිටිය. මොනවද ඒකකම් මිම්ම? දැන් ඔයගොල්ලො දැන් රාත්තල් හොන්ඩර ටෝන් හොම් භාවිතා කරන්න ඕන ඇමරිකාවේ. ඔක දැන් ඇමරිකාව හදුපු එකක් නෙවෙයි. ඔය රාත්තල කියන එක ඇමරිකාවේ හැදුවේ නෑ ඒකකය. මොකද රාත්තල කියන ඒකකය හදනකොට ඇමරිකාව කියලා රටක් ඇත්තෙත් නෑ. නමුත් භාවිතා කරනවා. එන්නේ වගේ. දැන් මේ ඒකකය හැදුනේ වෙන ක්‍රමයකට. බුදුහාමුදුර හැදුව නෙවෙයි මේ. ලෝකේදා අධ්‍යාත්මික ගුරුවරු මේ සිතේ එකඟකම මනින්ද සිතේ එකඟකම තියෙන තිවුණු අවස්ථා කීපයක් හඳුනගෙන තිබුණා. ඒවා තමයි රූපාවචර ධානය හා අරූපාවචර ධානය කියන්නේ මේ මට්ටම් විවිධ මට්ටම් ටිකක්. දැන් මේවා තියෙනවා සිතේ එකඟකම. දැන් ඒ කාලේ ඉඳලා මේ රූපාවචර පළවෙනි ධානය තුල අන්තර්ගත ධම්ම මොනවද කියලා බුදුහාමුදුරුවෝ විතරක් නෙමෙයි එදා ලෝකේ ඉන්න අය ආලාර කාලාමත් දන්නවා. ඒවා ගෝලයන්ට උගන්වලා තියෙනවා. මොනවද? විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධානය. ඔන්න මිම්ම. ඔක රාත්තල වගේ මිම්ම. අඩිය වගේ මිම්ම. යාරේ වගේ මිම්ම. මොක මොනව මනින මිම්මද? හිතේ එකඟකම මනින මිම්ම. දැන් ඔය ගානට සිත දියුණු කරගත්තොත් විතරයි මේ මිම්ම භාවිතා කරන්න පුළුවන්. ඔය ගානට සිත දියුණු කරගන්න නම් සමත භාවනා වැඩි යුතුයි. සිල් රැකලා ඔතෙන්ට යන්න බෑ. ඔය මිම්ම ඔය වගේ ඒකකයකට සිත මනින්න පුළුවන් ඒකකයක් ලැබෙන්නේ. ඒ වගේම තවදුරටත් ඔය ඉස්සරහට භාවනා කරනකොට ඔගේ තව හිතේ මිමි වෙනස් වෙනවා. තව තවත් වෙනස් වෙනවා. ඒ තව තවත් වෙනස් වෙනවා කියන්නේ එතන වැඩි වෙලා යනවා. සිතේ එකඟකම වැඩි වෙන්න අර රූපාවචර දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය ඔන්න ඔහොම ඉතින් ඒක එක මට්ටම්. ඒකකම ඒකක කිව්වට මේවා මේ නිකන් හදලා කොහේ හරි පෙට්ටියක තියෙන ඒවා නෙමෙයි. සිත මේ ඒකක භාවිතා කරලා තියෙන්නේ සිත සමාධි මච්චර කර වඩනකොට ඒ වැඩිම සම්බන්ධව මනින්ද විතරයි. එහෙම නැතු මේ ද්‍රව්‍යාත්මකව ඒකක යන්නේ මේ අඩිය රාත්තල වගේ. දැන් ඊටත් වැඩිය මේ සිත තැම්පත් කරපුවම තමයි දැන් ආලාර කාලාම නෙමේ උද්දකාරම් පුත්‍ර බෝධිසත්වයන්ට උගන්වනවා අරූපාවචර ධ්‍යාන. ඒකත් මීට වැඩි ඉහළ මට්ටමක්. දැන් ඉතින් මේ මට උගන්වන්න ඕනකම තිබුණේ දැන් බෝධිසත්වය පහළ වෙනකොටත් බුද්ධත්වයට බුදුහාමුදුරුවෝ බෝධිසත්වය පත් වෙනකොටත් මෙහෙම සිතේ එකඟකම මනින විදියක් මේ ගුණ ලබාගත්තේ පිරිසක් ඉඳලා තියෙනවා අතීතෙත් ඉඳලා තියෙනවා. ඒක හින්දා සාමාන්‍ය අධ්‍යාත්මික ලෝකයේදා ඉන්දියාව දන්නවා මේ කියන මානසික තත්ත්ව ටික. මේ කියන සමාධි ගුණ ටික. දැන් බුද්ධත්වයටපත් වෙලා බුදුහාමුදුරුවන්ට පෙන්වන්න ඕනේ නිවන අවබෝධ වෙන තරමේ නිවන අවබෝධ වෙන්න ඕන වෙන අවස්ථාවේ සංසාර විමුක්තිය නැහ ලෝකෝත්තර සම්මා දිට්ඨිය තියෙන ලෝකෝත්තර සම්මා දිට්ඨිය අන්තර්ගත සිතක එකඟකම කොහොමද? එතකොට එකඟකම මොන වගේද කියලා ලෝකයට කියන්න ඕනේ. එහෙනම් එකඟකම වයින්නේ එකේ සමාධියනේ. එහෙනම් සමාධිය මොන වගේ සමාධියක්ද? බුදුහාමුදුරුවෝ දෙන්නේ අමුතු එකක් නෙමෙයි ඉතර ඔයගොල්ලෝ දන්නේ. මොකද්ද? දැන් ආලාර කාලාම කියපු ආලාර කාලාම වගේ අය පුරුදු කරපු ඒ බෝධිසත්වයොත් ඉගෙන ගත්ත පුහුණු වුණ රූපාවචර පළවෙනි ධානය, දෙවෙනි ධානය හෝ තුන්වෙනි ධානය හෝ හතරවෙනි ධානය. මේ කියන මට්ටමේ සමාධි ඕන මේකකට නිවන ගෝචර වෙනවා. සම්මා සමාධි කියලා මං පිළිගන්නවා මේ මට්ටමේ තියෙන ඕනම එක සිතේ එකඟකමකට. බුදුහාමුදුරුවෝ දේශනා කළා. හැබැයි බුදුහාමුදුරුවෝ නිවන තියෙනවා කියන්නේ
අරූපාවචර සමාධි මට්ටමේ ඒක නෑ ප්‍රතික්ෂේප කරන සම්මා සමාධි වලට අන්තර්ගත නෑ අරූපාවචර ධානාත එහෙනම් මෙතන මේ මතක් කරන්නේ අමුතු දෙයක් නෙමෙයි ඔය සතිපට්ඨානේ වඩනකොට ඒ වඩලා ඇතිවන සිතේ එකඟකමයි ඒ කියන්නේ එකඟකම ආසන්න වුණොත් එකඟකම කියන ආසන්න නෙමෙයි සමාන වෙන්න ඕනේ ඒ සිතේ එකඟකම සමාන වුණොත් ආලාර කාලාම සමත භාවනා වඩලා පළවෙනි ධානයේ සිතේ එකඟකමේ ඒකකයක් තියද ඒකකයට සමාන වුණොත් සක්මන් භාවනාව වඩලා හෝ සතිපට්ඨානකම වෙනත් කමටහනක් වඩලා සිතේ එකඟකම ඒක සම්මා සමාධිය ඒක හින්දා සම්මා සමාධි කියන්නේ රූපාවචර ධ්‍යාන හතර කියලා ඕ අපේ පොත්වල සූත්‍රවල අන්තර්ගත වෙනවා දැන් ඕකට පෙළක් අය රැවටෙනවා ධ්‍යානයේ නැතුව එහෙනම් නිවන් දකින්න බෑ කියලා නෑ ධ්‍යානයේ නැතුව නිවන් දකින්න බෑ කියන කතාව නෙමෙයි මේ කියන්නේ ධ්‍යානය කියන්නේ ඒක කියලා අඩි රාත්තල් වගේ ඒක කියලා හැබැයි ඒකේ මනින්නේ දිග නෙමෙයි පළල නෙමෙයි බර නෙමෙයි මොනවද හිත එකඟකම ඒකකේ හැදුවේ කවුද අධ්‍යාත්මිකව එදා හිටියේ ගුරුකුල මොකද ඒකටපත් වෙලා මෙන්න මේ මට්ටමට මං හිත දියුණු කරලා තියෙනවා ඉතින් ඒකකයක් මං හැතැම්ම පයින් ගියා අපිට කියන්න පුළුවන් එහෙම ආන්නේ වගේ එකක් ඒකම නැතුව මෙතන අනිවාර්යෙන් සමත භාවනා අත්‍යවශ්‍යයි නෙමෙයි සමත භාවනාවේ ඒක ලබාගත්තේ හිතේකම සතිපට්ඨාන භාවනාවකින් ලබා ගත්තොත් එතනත් ඒ කියන සම්මා සමාධිය තියෙනවා කියන විස්තරය තමයි මේ මම පැහැදිලි කර දුන්නේ. හැබැයි ඊට වැඩිය පහසුයි කියලා හුඟක් වෙලාවට පැහැදිලි කරලා දීලා තියෙනවා. දැන් කුසලස්ස උපසම්පදා ගුණය ලැබෙන්න පුළුවන් සමත භාවනාව වඩලා කාටහරි. දැන් ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර ළඟ ඕක තිබුණා. සබ්බපවසා කරණං ගුණේ කුසලස්ස උපසම්පදා ගුණේ. කුසලස්ස උපසම්පදා ගුණේ ලැබෙන්නේ අර සම්මා වායාමයේ හා සම්මා සමාධිය කියන දෙක එකතු වෙලා. ඒක සමත භාවනාවක් වඩලා සම්මා වායාමයක් හරි ගිහිල්ලා සම්මා සමාධියත් හරි ගියා නම් එතන කුසලස්ස උපසම්පදා ගුණේ තියෙනවා. හැබැයි එතන සචිත්ත පරියෝධපණං ගුණේ නෑ. ඒකට හේතුව මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ හත්වෙනි අංගය සමත භාවනාවෙන් වැඩින්නේ නෑ. හත්වෙනි අංගය මොකද්ද? සම්මා සතිය කියන එකයි හත්වෙනි අංගය. සම්මා සති වෙන්නේ නෑ සමත භාවනාවක් තුල. සම්මා සති වෙන්න නම් භාවනා කමඨහන සතිපට්ඨාණයට අනුගත විය යුතුයි. ඒකින් හින්දා නිවන් දකින්න ඒකායන මාර්ගය හතර සතිපට්ඨාණය වැඩිමයි. දැන් සම්මා වායාමයක් තිබිලා සම්මා සතිය, ඒ කියන්නේ සතිපට්ඨාන කමඨහනකින් අකුසල් 10 යටපත් වෙලා තිනවනවා නම් සම්මා සමාධියට ලං වෙන්න ඕනේ. හැබැයි සම්මා සමාධියට ලං වෙනවා සමත භාවනාවක් කරලා අකුසල් 10 යටපත් වෙනවා. එතකොට හිඩසක් තියෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගය අංගවල සම්මා සතිය නැතුව සමත භාවනාව. එතකොට ඒ අය සචිත්ත පරියෝධපණං කියන ගුණය නැවත ගන්න වෙනවා. එහෙනම් දැන් මේ පින්වතුන්ට මොකද්ද තියෙන්නේ කමටහන්? ඕකේ අමුතුවෙන් සචිත්ත පරියෝධපණං ගුණය ගන්න දෙයක් නැහැ. ඔය දින කමටහන වඩලා අර සම්මා වායාමයේ ආවොත් එතන සම්මා සතිය නිකන් තියෙනවා. එතනින් ලැබෙන සිතේ එකඟකම සම්මා සමාධිය. හැබැයි මේ සමාධිය ධර්මානුකූලව කියන්නේ විපස්සනා සමාධිය කියලයි. සමත සමාධි තරම් ප්‍රබල නෑ මේක. හුඟක් වෙලා පවතින්නේ නෑ. මොකද සමත සමාධි හැම වෙලේම ලැබෙන්නේ පංච ඉන්ද්‍රිය තාවකාලිකව විසන්දු වෙලා මැරිලා ගිහින්. පංච ඉන්ද්‍රිය කිව්වේ මොකද්ද? චක්කු, සෝත, ගාන, ජීවහා, කාය කියන පංච ඉන්ද්‍රිය. ඒ කියන්නේ සමත ධ්‍යාන ලැබෙනකොට ඇහැට අරමුණු එන්නේ නැති තරමට මනස දියුණු කරගෙන ඉන්නේ. කනට අරමුණු එන්නේ
ඒ භාවනා බලෙන් මිසක් ශරීරයේ ලෙඩකින් නෙමෙයි මේ දුර්වලතාවයකින් නෙමෙයි මේ වෙන්නේ. ඒක පුහුණු පංචේන්ද්‍රිය මරාගෙන එතන මනෝ ඉන්ද්‍රිය හරහායි සමත භාවනා සියල්ල දිනු කරන්නේ. සමත භාවනා කමඨාන තුල තියෙන්නේ මනෝ නිමිත්ත, මනසෙන් හදපු නිමිත්ත. මනසෙන් හදපු රූපයක් නේ. දැන් එහෙම තමයි සමත භාවනා සියල්ලම බුදුහාමුදුරුවෝ පෙන්වන සමත භාවනා 40ක් තියෙනවා. ඒ 40ම ඕම තමයි. මනෝ ඉන්ද්‍රිය පෙරටු කරගෙන කරන භාවනා, පුහුණු වෙන භාවනා. මේ සතිපට්ඨානේ එහෙම නෙමෙයි. මනෝ ඉන්ද්‍රිය පෙරටු කරගෙන කරන භාවනා නෙමෙයි, කාය ඉන්ද්‍රිය පෙරටු කරගෙන භාවනා කරගෙන සිදු කරන භාවනා. ඔක දෙකක්. කාය ඉන්ද්‍රිය පෙරටු කරගෙන වඩන භාවනාවකින් හැම විටම සම්මාසතියෙක්ම නිල් ලැබෙනවා. මනෝ ඉන්ද්‍රිය පෙරටු කරගෙන කරන කිසිම භාවනාවකින් සම්මාසතිය කවදාවත් ලැබෙන්නේ නැහැ. එයා ආය වෙනස් කරගෙන එන්න ඕනේ. ඒකෙන් හින්දා සමත භාවනා වලින් ඉස්සර දිනුනු එක්කී රූපාවචර ඥාන ලැබිච්ච අයට බුදුහාමුදුරුවම උපදෙස් දෙනවා. දැන් ඉස්සෙල්ලා ඔය සිතේ සමාධිය ඇති කරගන්න තමන් පුරුදු කරපු ධ්‍යාන සමත භාවනාවෙන්. ඊට පස්සේ ඒ ධ්‍යානේ නැගිටලා සතර සතිපට්ඨානෙ වඩන්න. එහෙම නැත්නම් ධ්‍යානයේ තියෙන අංග අල්ලගෙන සතර සතිපට්ඨානෙට පිපිසෙන්න. කොහොම තමයි උපදෙස් දීලා තියෙන්නේ. දැන් එහෙම එකක් නැහැ. සතිපට්ඨාන කමඨහනක් විතරක් නිකන් වඩන කෙනාට. හැබැයි ඒක ඒ නිවන් මාර්ගයට යන්නේ ඒකේතර සුක්ඛ විපක්ඛක කියනවා. මේකේ වෙන මොකවත් නැහැ. ධ්‍යාන ගුණත් නැහැ. සමාධියේ තියෙන ලොකු ගුණත් නැහැ. නමුත් බුදුහාමුදුරන්ට ඕනේ ආර්ය අෂ්ටාංග මාර්ගය නම් වැඩෙනවා. එතකොට ගිහි අයට මේක තමයි ගැලපෙන්නම දේ. පැවිදි අයට වුණත් ගුරුවරු නැතුව මේව කරන්න ගිහින් අමාරු වෙටිච්ච අය අපි ඕන තරම් දැකලා තියෙනවා. මොකද මේ සමාධිය ගැන ඒකේ තියෙන විඥාණයෙන් සාමාන්‍ය බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ විඥාණයේ මායාව. එන කාම ලෝකයේ විඥාණයට වැඩිය රූප ලෝකයේ රූපාවචර විඥාණයේ මායා ගතිය වැඩි. ඒකින්න විකෘති වෙනවා වැඩි. හරි ගුරුවරු නැතුව ප්‍රශ්න තියෙනවා. නමුත් සතිපට්ඨාන කමඨහන් වල ඒ ගතිය අඩු. ඒකින් හින්දා මේ පහසු භාවනා කියා දෙන්නේ. ඒක කරන්න ගිහිනුත් පළක් අය තමන්ගේ අර මනස් ගත හින්දා වෙනස් කරගන්න එක සාමාන්‍ය දෙයක්. ඒක තමන්ගේ පණ්ඩිතකමක් හින්දා වෙන එකක් මිස කමඨහන් වලවත් මේ කියා දෙන්නේ වැය ගැටලුවක් නෙමෙයි. එතකොට දැන් තේරුණා මේ අංග අන්තිම අංග තුනම ගැන මම පැහැදිලි කිරීමක් කරා. සම්මා වායාමයේ වෙන්නේ මොන ගුණ තියෙනකොටද? සම්මා සතිය කියලා ධර්මයේ හඳුන්වන්නේ මොන ගුණයටද? සම්මා සමාධිය කියන්නේ මොන ගුණයටද? දැන් අපි මං කිව්වා මීට කලින් සම්මා වායාමයේ ගන්න පුළුවන් සමත භාවනාවක. ඒ වගේම සම්මා සමාධියත් එතකොට සමත භාවනාව හරහාත් එනවා. සම්මා වායාමයයි සම්මා සතිය සම්මා වායාමයයි සම්මා සමාධියයි සමත භාවනාවෙන් ගන්න වෙලාවේදී අනිවාර්යයෙන්ම ඒ එයා තුලත් ඒ ශ්‍රාවකයා තුලත් සම්මා සංකප්ප තියෙනවා. එතනත් ධිට්ඨියක් තියෙනවා. ඒ ධිට්ඨිය බුදුහාමුදුරු දේශනා කරන්නේ ලෝකෝත්තර සම්මාධිට්ඨිය. මොකද ඔය දිට්ඨියේ තමයි ආලාර කාලාම හිටියේ. දැන් ආලාර කාලාම රූපාවචර හතරවෙනි ධානයේ දක්වා බෝධිසත්වයන්ටත් ඉගැන්නුවා. එයත් ප්‍රගුණ කරා. තව ගෝලයන්ටත් ඉගැන්නුවා. පස්වග මහණුන් වහන්සේලාට ඒ මට්ටමේ හිටපු අය. එතකොට රූපාවචර හතරවෙනි ධානයේ දක්වා සමත කමඨහනක් වඩලා තියෙනවා. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග ඒ අවස්ථාවේ ඒ වඩපු ආලාර කාලාම වෙන්න පුළුවන්, එයාගේ ගෝලියෙක් වෙන්න පුළුවන්, නැත්නම් අද ඉන්න කවුරු හරි සමත භාවනා වඩලා ඔය තත්ත්වයටපත් වෙච්ච කෙනෙක් වෙන්නත් පුළුවන්. මම කියන්නේ අද ඉන්න අය ගැන විශ්වාස තියන්න අමාරුයි කියන්නේ බොරු කතා හින්දා. ඒකින්ද මම ගත්තේ මේ
බුදුහාමුදුරුවෝ දේශනා කරපු එකනේ ආලාර කාලාම සමත භාවනා වඩලා හතරවෙනි ධ්‍යානෙටපත් වෙලා හිටියා මටත් ඉගැන්නුවා බෝධිසත්ව කාලයේදී කියන එක ඒක විශ්වාස කර හැකියි නැත්නම් මේ උපාසක උපාසිකාවොත් කියන්නේ මට හතරවෙනි ධ්‍යානෙ ලැබුණා කියලා ඒක විශ්වාස කරන්න බෑනේ මොකද ඒකේ ගුණ නෙමෙයි ඒ අයගොල්ලෝ කියන්නේ වෙන්න ටිකන්නේ එහෙම ගුණ නිකන් ලැබෙන්නත් බෑනේ ඉතින් කොහොම හරි වේවා දැන් මට කියා දෙන්න ඕනකම තියෙන්නේ මෙච්චරයි ආලාර කාලාම රූපාවචර හතරවෙනි ධ්‍යානයේ ඉන්නකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග කීයක් වැඩිලාද කියලා අපි නැවත බලමු ආලාර කාලාම හතරවෙනි ධ්‍යානයේ ඉන්නකොට යාළඟ තියෙනවා මෙන්න මේ සබ්බ පාපස්ස අකරණං ගුණේ තියෙනවා අනිවාර්යෙන් නැත්නම් සමත භාවනාවක් පටන් ගන්න බෑ දියුණු වෙන්නෙත් නෑ ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වාචා කම්මන්තා ජීව සම්මා ගුණයටපත් වෙන්න ඕන සීල ශික්ෂාව සම්පූර්ණ වෙලා තියෙනවා ආලාර කාලා ඒ වගේම දැන් ඒ සමත යා වඩන සමත භාවනාවෙන් සංකප්ප තුළ තියෙන අභිජ්ජා ව්‍යාපාද කියන අකුසල් දෙක යටපත් වෙලා එතකොට සම්මා සංකප්පක් තියෙනවා ඒ වගේම යාගේ ඒ අකුසල් 10ෙම යටපත් වෙච්ච හින්දා සම්මා වායාමයක් තියෙනවා. සම්මා සමාධි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවානේ රූපාවචර පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ. ඒ හතරෙන් ඕන මේකක් සම්මා සමාධිය කියලා දේශනා කරනවානේ. එහෙනම් ඉතින් සමාධියක් තියෙනවා. දැන් අංග කොච්චර වැඩිලා තිබුණාද ආලාර කාලා අංග වැඩිලා තියෙනවා එතකොට හයක් වැඩිච්ච නැති අංග විදිහට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ආලාර කාලාම ළඟ දිට්ඨිය හා සතිය ආලාර කාලාම ළඟ සම්මා සතිය තිබුණේ නැහැ ඒ ධානය තුළ හිටියත් ඒ වගේම ලෝකෝත්තර සම්මා දිට්ඨිය නැහැ. ධානය තුල තියෙන දිට්ඨියත් බුදුහාමුදුරුවෝ අර්ථ දක්වන්නේ හඳුන්වන්නේ කම්මස්සකතා සම්මා දිට්ඨියක් විදියටයි. ඒ කියන්නේ රූපාවචර ධානය තුල තියෙන දිට්ඨියත් කම්මස්සකතා සම්මා දිට්ඨියක්. ලෞකික සම්මා දිට්ඨියක් විදියට. සංසාරයක් හදන දිට්ඨියක් විදියට. හැබැයි හොඳ සංසාරයක් හදන දිට්ඨියක් නින්ද සම්මා දිට්ඨියක්. හොඳ සංසාරයක් හදනකොට සම්මාදිට්ඨි නරක සංසාරයක් හදනකොට මිත්‍යාදිට්ඨි එතකොට ආලාර කාලාම ළඟ ඒ ධානයේ ඉන්නකොට දික්තිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය වෙලක් නැහැ ඒ වගේම ඒක උනේ නැත්තේ ඇයි මොකද්ද අඩුව අර වඩන අංගවල එකක අඩුව වඩනාංග කිව්වේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වායාම සති සමාධි. එයා ගත්තේ කමඨහන. එයා ගත්තේ පුහුණුවට සම්මා සතිය ලැබුණේ අනිත් දෙක හරිය. සම්මා වායාමයේ තියෙනවා සම්මා සමාධිය තියෙනවා. සම්මා වායාමයයි සම්මා සතියයි එකතු වෙච්ච තැන නිවන් දකින්න පුළුවන් එයාට. බොහොම පහසුයි. සම්මා සතියට හැබැයි ඒ පුහුණු කරපු සමත කමටහන ගන්න බෑ බුදුහාමුදුරුවෝ පෙන්වන සතර සතිපට්ඨාන කමටහනකට යන්න ඕනේ ඒක තමයි සචිත්ත පරියෝධ පණං කියලා දේශනා කරන්නේ කුසලස්ස උපසම්පදා ගුණේ තිබුණා ඒගොල්ලන්ට සචිත්ත පරියෝධ පණං ගුණේ නෑ ඒ කියන්නේ සම්මා වායාමයයි සම්මා සතියයි දියුණු වීම අනුව තමයි ප්‍රඥා ශික්ෂාව ආරම්භ වෙන්නේ සම්මා වායාමයේ විතරක් තියෙන තැනක සමාධි ශික්ෂාව විතරයි තියෙන්නේ. දැන් මේ ශික්ෂා දෙක මාරු වෙන්නේ ওই ක්‍රමයටයි. දැන් සතිපට්ඨානයේ වැඩිම තුල විතරයි ප්‍රඥා ශික්ෂාවක් කියලා තියෙන්නේ. ඒකට බුදුහාමුදුරන්ගේ ප්‍රඥාව මේ ලෝකෝත්තර ප්‍රඥාවකට සම්බන්ධ වෙන හින්දා ඒක වෙන තැනක නෑ. ආමිෂ පින්කමක තියෙන ප්‍රඥාව, සිල් රැකීමේ තියෙන ප්‍රඥාව, සිල් රැකීමේ ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාවක් විදියට සලකන්නේ බුදුහාමුදුරුවෝ. ලෝකෝත්තර ප්‍රඥාවක් විදියට සලකන්නේ ප්‍රඥා ශික්ෂාව කියන එකක් පෙන්වන්නේ
සම්මා වායාමයේ සම්මා සතිය එකතු වෙලා තියෙන මානසික ස්වરૂපයේ වට විතරයි. ඒකෙන් තව දෙයක් එනවා. දැන් සතිය කියන්නේ සිහි කල්පනා. වායාමයේ කියන්නේ උත්සාහය. දැන් උත්සාහයයි ඒ කියන්නේ වායාමයයි සතියයි එකතු වුණාම මේ දෙකේ එකතුවට නමක් කියන ධර්ම. ඒ එකතුවට කියන නම තමයි මනසිකාරය. දැන් උත්සාහයයි සිහි කල්පනාවයි දෙක එකතු වෙලා හැදින්නේ මොකද්ද? මනසිකාරය. දැන් උත්සාහය කුමන හෝ සංසාරයක් හැදීමේ උත්සාහයක්ද? ඒ කියන්නේ කාමාවචර මට්ටමේ උත්සාහයක් වෙනවා නම් ඔන්න කාමාවචර කුසලයක් හෝ කාමාවචර අකුසලයක් කරන්න ගන්න උත්සාහය. දැන් අපි මේ ජීවත් වෙන උත්සාහය ඒක කාමාවචර සංසාරයක් හදන උත්සාහයක්. දැන් ආලාර කාලාම අර රූපාවචර ධ්‍යාන වඩන උත්සාහය සම්මා වායාමයක් එතන තියුණා. අපේ නෑ දැන් බණහන වෙලාවේ. ඒ ආලාර කාලාමගේ ඒ රූපාවචර ධ්‍යාන වඩන උත්සාහය රූපාවචර සංසාරයක් හදන උත්සාහයක්. එතකොට උද්ධකාරාම පුත්‍ර අරූපාවචර ධානයක ඉන්න වෙලාවෙත් උත්සාහයක් තියෙනවා. ඒ උත්සාහය කාමාවචර සංසාරයක් හදන උත්සාහයකුත් නෙවෙයි, රූපාවචර සංසාරයක් හදන උත්සාහයකුත් නෙවෙයි, අරූපාවචර සංසාරයක් හදන උත්සාහයක්. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මානසිකාර්යය. මනසිකාරය කාමාවචර සංසාරයක් හදන මනසිකාරයක් අයෝනිසෝ මනසිකාරයක්. රූපාවචර සංසාරයක් හදන මනසිකාරයක් අයෝනිසෝ මනසිකාරයක්. අරූපාවචර සංසාරයක් හදන මනසිකාරයක් අයෝනිසෝ මනසිකාරයක්. දැන් මං කිව්වා මනසිකාරය හැදෙන්නේ කොහොමද? උත්සාහය ආදී කල්පනා. එහෙනම් යෝනිසෝ මනසිකාරය කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ මොකද්ද? කාමාවචර සංසාරයක් හෝ රූපාවචර සංසාරයක් හෝ අරූපාවචර සංසාරයක් හදන්නේ නැති මනසිකාරය. ඒක ලැබෙන්නේ කොහොමද? එතන එහෙම එකක් ලැබෙනකොට සම්මා වායාමයයි සම්මා සතියයි දෙකම එකතු වෙන්නේ. ආනාර කාලාම ළඟ රූපාවචර ධ්‍යාන මට්ටමේදී සම්මා වායාමයේ තිබුණා, සතිය සම්මා නැහැ. ඒක හින්දා අයෝනිසෝ මනසිකාරය. සංසාරයක් හදන මනස්කාරයට කියන නම තමයි අයෝනිසෝ. යෝනිසෝ කියන්නේ සංසාරයක් හදන්නේ නැති සංසාර විමුක්තිය දෙසට යන මනස්කාරය. කාමාවචර සංසාරයක් හෝ රූපාවචර සංසාරයක් හෝ අරූපාවචර සංසාරයක් හදන මනස්කාරයක් කියන්නේ අයෝනිසෝ. දැන් ඒක නිසා වෙන් බුදුහාමුදුරු දේශනා කරනවා සෝතාපට්ටි අංග සූත්‍රයේදී සෝතාපට්ටි අංග හතරයි තියෙන්නේ. මෙන්න මේ අංග හතරෙන් තමයි සෝතාපන්න තත්ත්වයට පත් වෙන්නේ කවුරු. මේ අංග හතර එකහුවෙච්ච තැන එයා සෝවාන් වෙනවා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමෙන් තමයි සෝවාන් වෙන්නේ. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිලා ලැබෙන්න ඕනේ ප්‍රතිඵල ටික එතෙන්දි කියනවා. වෙනම පරියායකින් මොනවද ලැබෙන විදිය ශ්‍රාවකයාට කියනවා. සෝතාපට්ටි අංග හතර හඳුන්වලා තියෙන්නේ සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණිය, යෝනිසෝ මනසිකාරය. ඔන්න ඔය වචනේ තමයි මට කියා දෙන්න ඕනේ. යෝනිසෝ මනසිකාරය දැන් මම පැහැදිලි කරා. සංසාරයක් හදන්නේ නැති මනසිකාරය. කොයි වෙලේද ලැබෙන්නේ? ලුණු කපනකොට එහෙම ගන්න යන්න එපා. අමාරු වෙයි. ඉතින් උපාසක අම්මලාට එහෙම කරන්න යන්න ඕනේ. මං දැන් ගෙදර උයන්නේ ඉස්සර ඉුවේ එහෙම නෙමෙයි. මොන මනසිකාරයක්වත් තියෙද්දන්නේ නැහැ. වයසේ යනකොට ලුණු කපන්නේ, මිරිස් කපන්නේ යෝනිසෝ මනසිකාරය. මෙහෙම රංගපහන අය ඉන්නේ ගොඩක්. මොකද හැබැයි මනසිකාරය කියන්නේ මොකද්ද කියලා දන්නේ. ඒකයි පුදුම. දැන් තේරුණාද මෙතන තියෙන ප්‍රශ්නේ? දැන් කොහොම හරි සංසාරයක් හදන මනසිකාරක අර සෝතාපත්ත්‍යාංගෝල් සූත්‍රයේ තියෙනවා අංග හතරක්.
එක සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය දෙක, යෝනිසෝ මනසිකාරය තුන, ධම්මානුධම්ම ප්‍රතිපදාව හතර. දැන් ධම්මානුධම්ම ප්‍රතිපදාව තුලින් කවදාවත් යෝනිසෝ මනසිකාරය හැදින්න බෑ. එහෙමනම් දැන් බුද්ධ වචනේ විරුද්ධ වෙනවනේ. අංග හතරක එක අංගයක් විදියට ධම්මානුධම්ම ප්‍රතිපදාව තියෙනවා. ඒකට සම්බන්ධයක් නැති අංගයක් වෙන්න එපා. එතකොට යෝනිසෝමනසිකාරය එහෙනම් ධම්මානුධම්ම ප්‍රතිපදාවකින් කවදාවත් යෝනිසෝමනසිකාරය ලැබෙන්න බෑනේ. ඒ වගේ යෝනිසෝමනසිකාරය ලැබෙන්න පුළුවන්ද බණහල? එහෙනම් දැන් අර කියන්නේ බණහල සෝවාන් වෙනවා කියලා කට්ටි. දැන් එහෙනම් කොහොමද එතන දාන්නේ සෝතාපත්තියංග සූත්‍රයේදී සද්ධර්ම ශ්‍රවණය කියන එක? බණැහැීම තමයි සද්ධර්ම ශ්‍රවණය. හරි. ඇයි ඉතින් සද්ධර්ම එහෙමනම් නිවන් දකින්න සෝතාපත්ති අංග එකක් වෙන්න එපා. හතරක් මොකටද බුදුහාමුදුරු දේශනා කරන්නේ? ඒ බණහල රෝවන්නේ. ඒ කියන්නේ යෝනිසෝමනසිකාරයට සම්බන්ධයක් නැති අංගයක් තමයි බණැහැීම. ඊළඟට දාලා තියෙන්නේ අනික් අංගය තමයි සත්පුරුෂ ආශ්‍රය. දැන් නිවන් දකින්න උවමනාව බෝධිසත්වයන්ටත් ඉස්සෙල්ලා ඒ ජීවිතේදී තිබුණා. පස්වගමන උන්වහන්සේලාට ඕනකම තිබුණා. නමුත් පස්වගමන උන්වහන්සේලාට යෝනිසෝ මනසිකාරිය තිබුණේ නැහැ. සෝතාපට්ටි අංග වලින් පස්වගමන උන්වහන්සේලාට තිබුණේ එක අංගයයි. මොකක්ද ඒ අංගය? ධම්මානුධම්ම ප්‍රතිපදාව. ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ මෙතන සීල ශික්ෂාව හා සමාධි ශික්ෂාවේ අන්තර්ගත කරුණු. ප්‍රඥා ශික්ෂාව කියන එක ලෝකයේ විද්‍යාමාන නැහැ බුදු කෙනෙක් පහළ වෙනකම්. එහෙනම් පස්වගමන උන්වහන්සේලා ළඟ තිබුණා. අපි ළඟ දැන් මේ පින්වතුන් ළඟ නැති වෙන්න පුළුවන් ධම්මානුධම්ම ප්‍රතිපදාව ඍජු ලෙස. නමුත් පස්වගමන උන්වහන්සේලා ළඟ පොඩි කාලේ ඉඳලා දැඩි උත්සාහයකින් ගොඩනගාගත්ත ධම්මානුධම්ම ප්‍රතිපදාවක් තිබුණා. ඒ කියන්නේ අදි සීලයක් රැක්කා, අදි සමාධියක් වැඩුවා. ඒකින්ද ධම්මානුධම්ම ප්‍රතිපදාවක් තිබුණා හොඳින්ම. හැබැයි මේකේ ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාවට අවශ්‍ය කරන්නේ එතකොට මෙන්න මේ ගුණ දෙකයි. සබ්බ පාපස්ස අකරණං කියන ගුණයයි, කුසලස්ස උපසම්පදා කියන ගුණයයි. ඔන්න ඔය දෙකේ එක එක අවස්ථා තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ. ඉතින් ඒක තිබුණ පස්වග මහණුන් වහන්සේලාට බෝධිසත්වයේ හම්බ වෙන වුණාට දැන් බෝධිසත්වයේ එකට හිටියා, කුරුවෙල් දනව්වේ එකට භාවනා කරා, එකට වැඩ කරා. මේ නිවන අපේක්ෂාවෙන් නමුත් බෝධිසත්වයෝ කවදාවත් සත්පුරුෂයෙක් කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. බෝධිසත්වය කියන්නේ කවුද? බුද්ධත්වයට පත්වෙච්චි උත්තමයාගේ පෙර ජීවිතයයි. ඒ සිද්ධාර්ථ තාපසයයි. සිද්ධාර්ථ තාපසයා සත්පුරුෂයෙක් නෙවෙයි කියලා දේශනා කරන්නේ බුදුහාමුදුරුවෝ. මොකද ඒ සිද්ධාර්ථ තාපසයා සත්පුරුෂයෙක් නොවන කියලා දේශනා කරන්නේ. බුද්ධත්වයට පත් වෙලා නැති හින්දායි. හැබැයි දැන් මෙහෙම දෙයක් බලන්න. දැන් කො පටලෝ ගන්න. එහෙනම් බුදු වෙන්න ඕනේ ඔක්කොම සත්පුරුෂ වෙන්න කියලා හිතෙන්න පුළුවන් නෑ. බුදුහාඳුරුම දේශනා කරනවා විසාකාව සත්පුරුෂයෙක්. එතකොට බුද්ධත්වයෙන් පස්සේ තමන්ගේ ආර්ය ශ්‍රාවකයෝ ඔක්කොම සත්පුරුෂය වෙනවා. එතකොට ආර්ය කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි. එහෙම නැති අයත් බුදුහාමුදුරුව පෙන්නනවා සත්පුරුෂය ඉන්නවා කියලා බුදුහාමුදුරන්ගේ ශාසනය. හැබැයි බුද්ධත්වයට පත් වුණාට පස්සේ ඉන්නේ. එතකොට දැන් ආර්ය ශ්‍රාවකය නොවන කවුද සත්පුරුෂයෝ? බුදුහාමුදුරුවන්ගේ සැබෑ නිවන් දකින්න සැබෑ පණිවිඩය.
සීල සමාධි ප්‍රඥා ගැන පැහැදිලි කරන එක. නිවන මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් වැඩෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩලා නිවන් ලබන්න පුළුවන්. බුද්ධ දේශනාව මේකයි. කියලා බුදුහාමුදුරන්ගේ පණිවිඩය, සැබෑ පණිවිඩය ගෙනියන ආර්ය නෝන පුජ්‍යලයා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සත්පුරුෂයෙක්. ඒක නිසාවෙන් අපිට ලංකාවේ අපිට සත්පුරුෂයන්ගෙන් අඩුවක් වෙන්න බෑ. මොකද අපි පොඩි කාලේ ඉඳලා ඉගෙන ගත්තේ ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් ඉගෙන ගත්තේ. වැඩිහිටියන්ගෙන් ඉගෙන ගත්තේ නිවන් දකින ක්‍රමය සීල සමාධි ප්‍රඥා කියලා හෝ දාන සීල භාවනා කියලා ඉගෙන ගත්තේ බුදුහාමුදුරන්ගේ තැබෑ පණිවිඩයයි. මේ පණිවිඩයේ දෙන හැමෝම සත්පුරුෂය විදිහට බුදුහාමුදුරු පෙන්නනවා. හැබැයි වෙන වෙන ටියුෂන් ගිහිල්ලා නිවන් දකින්නවා කියලා උගන්වන අය සත්පුරුෂය වෙයිද නැද්ද කියන එක ඉතින් ඇත්තටම ඔයගොල්ලොම හිතාගන්න. අර මලපොතේ අකුර බැරි අපේ මුතුන් මිත්තගෙන් ඇහුවොත් කොහොමද නිවන් දකින්නේ කියලා ඒගොල්ලෝ දෙනවා සත්පුරුෂ වචනේ. මොකද්ද නිවන් දකින්න? දාන සීල භාවනා වැඩි යුතුයි. ඔබ බුද්ධ වචනයට අනුගතයි. එහෙම නැතිව මේ අභිධර්මයේ ඉගෙන ගත යුතුයි, පටිච්චසමුප්පාදයේ කටපාඩම් කළ යුතුයි. ඕවා මොනවද කියලා මන් දන්නේ. ඒවා මේ පස්සේ ඇති සත්පුරුෂ ක්‍රියාදීන ඒවා වෙන්නේ. දැන් කොහොම හරි වේවා, දැන් අර පස්වග මහණුන් වහන්සේලාට එහෙමනම් බෝධිසත්වයේ එක්ක අච්චර කාලයක් වාසය කරා. ඒ බෝධිසත්වයේ සත්පුරුෂයෙන් නෙවෙයි, බුද්ධත්වයේ ලබලා එක දවස ආශ්‍රය කරනවා. ඒ කියන්නේ සත්පුරුෂය ආශ්‍රය කරනවා. බුද්ධත්වයේ පස්සේ දේශනා කරන වචන දෙක සත් ධර්මය වෙනවා අපිට නෙමෙයි, පස්වග මහණුන් වහන්සේලා. මොකද්ද වචන දෙක? දේවේ මේ භික්කවේ අන්තා පබ්බජිතේන න සේවිතබ්බා. මහණෙනි කියන්නේ දැන් අපිට නෙමෙයි මේ. මේ මහණෙනි කියන්නේ පස්වග මහණුන් වහන්සේලාට පමණයි. ඔබ වහන්සේලා වගේ පැවිද්දන්ට මං අවබෝධ කරගත්ත නිවන අවබෝධ කරගන්න තියෙන්නේ. ඔය දැනටත් අතහැරියා නේද අන්ත දෙකෙන් එකක්. එතකොටත් පස්වග මහණුන් වහන්සේලා අත්හැරලා එක අන්තයක්. අනිකත් අත්හරින්ද ඔතන නිවන තියෙනවා. අන්ත දෙක මොකද්ද? කාම සුඛලි ගාණ යෝගියයි අත්ත කිලමතාන් යෝගියයි. ඒගොල්ලෝ අත්හැරලා තිබුණේ මොකද්ද? කාම සුකල්ලි කාණ යෝගිය. ඒ අත්තරලා තමයි මහණුනි. කාම සුකල්ලි කාණ යෝගය කියන්නේ මොකද්ද? තමන්ගේ ශාරීරියේ පින ඕන එක. අත්තකිල මතාණ යෝගය කියන්නේ බෝධිසත්වයෙක් එක්ක කරහඬ ගිය එක. ශරීරයට දුක් දෙන එක. දැන් තරහ වෙලා ආවේ ශරීරයට දුක් දෙන්නේ නැතුව නැවැත්තුවා කියලා නේද බෝධිසත්වය පස්වග මහණුන් වහන්සේලා තරහ වෙලා උරුවෙල් දනවමින් සාවස්තියට ආවේ, පරණැසට ආවේ. ඒක තමයි අත්ති කියලා මතන්නේ. දැන් බුද්ධත්වයටපත් වෙලා සද්ධර්මයක් විදිහට දේශනා කරන්නේ පස්වග මහණුන් වහන්සේලාට ඔච්චරයි. අනිත් ටික තියෙන්නේ ඒ ධර්මයේ හැටි, ධර්මයේ ප්‍රතිඵල ටික. කමඨහනක් විදිහට දේශනා කරන්නේ අන්ත දෙක අතරින්, දෙකම අතරින්ද කියලා. එතකොට කයෙන් එන අරමුණේ සුඛාන්තයයි කයෙන් එන අරමුණේ සුඛාන්තය කියන එක තමයි කාම සුකල්ලි කාණ යෝගී ලැබෙන්නේ. ශරීරයෙන් එන අරමුණක දුක්ඛාන්තය හරහා තමයි අත්ත කිල මතාණ යෝගී එන්නේ. දැන් බලන්න මේ තියෙන්නේ කාය වේදනා චිත්ත ධම්ම නේද? ඔන්න සතරාතිපට්ඨානය පස්වග මහණුන් වහන්සේලාට දේශනා කරපු ආකාරය. එහෙම නැතු මේ වෙන දේවල් දේශනා කරලා නැහැ. ඒක සද්ධර්මයි. එතකොට පස්වග මහණුන් වහන්සේලාගේ අර වෙනද තිවිච්ච පුරුද්ද රූපාවචර අරූපාවචර ධානය ලැබලා තිබුණා. ඒවැ පුහුණු තිබුණා. ඒවා සත්‍ය නෙවෙයි, ඒක සැබෑ විමුක්තිය නෙවෙයි කියලා විශ්වාසය තිබුණා. ඒකත් ලොකු වෙන කාටවත් ඉන්දියාවේ තිබිච්ච නැති ගුණයක් ඒක. ඒ වගේම තව අදී සීලයක් තිබුණා. එහෙමනම්
යෝනිසෝ මනසිකාරය කියන එක ලැබෙන ක්‍රමය එකයි. එයා ඒගොල්ලන්ට සම්මා වායාමයේ තිබුණා. අර අන්ත දෙක අතහැරීම කියන ක්‍රියාවලියට ඒ මොහොතේ අවතීර්ණ වෙන්න ගියාම සම්මා සතියත් එකතු වුණා. එතකොට එතන ඇති වෙන සමාධිය සම්මා සමාධිය වෙනවා. එතකොට සම්මා වායාමයේ සම්මා සතිය සම්මා සමාධියේ ඇති වෙච්ච මොහොතක ඊගාව අරමුණේ ඇති වෙන දික්තිය ලෝකෝත්තර සම්මා දික්තියයි. අන්නේ ලෝකෝත්තර සම්මා දික්තියේ විස්තර ටිකක් තමයි ඔයගොල්ලෝ අර දෙවියන්ට දෙවියෝ සතුටු කරන්න හැමදාම කියෝන, ගෙදර දොරේ කියෝන, දම්තක් පැවතුම් සූත්‍රයේ තියෙන්නේ. දම්තක් පැවතුම් සූත්‍රයේ තියෙන්නේ ලෝකෝත්තර සම්මා දික්තියේ තියෙන ගුණ ටික, ලක්ෂණිය මොකක්ද කියලා. ඒක ඒ පස්වග මහණුන්හන්සේලා තේරෙන එක. හැබැයි ලෝකෝත්තර සම්මා දික්තියේ පස්වග මහණුන්හන්සේලා පත් උනේ මොකකින්ද? බුදුහාමුදුරුවෝ දීපු සද්ධර්මයෙන්. සද්ධර්මයෙන් මොකද්ද? එතෙන්දි දේශනා කරපු අන්ත දෙක අතහරින්ද මේක තේරු ඒ අතහැරීමෙන් තමයි මේ தත්වයට පත් වෙන්නේ. ඉතින් ඒ වගේ හැකියාවල් අනික් ශ්‍රාවකයන්ට මේ ශාසනය වෙන කිසි ශ්‍රාවකෙකුට හිටින්න බෑ, තියෙන්න බෑ. මොකද ඒගොල්ලෝ විශේෂ සුවිශේෂී අය. ඒ හින්දා අපි ඒ වගේ සුදුස්සුණු කියලා හිතුවත් තමන් අමාරු වෙටි. බුදුහාමුදුරුව පොදුවේ දෙන්නේ අනිකුත් ඕනම ශ්‍රාවකයෙ මේ දීලා තියෙන සතිපට්ඨාන කමඨහනක් වැඩිම තුල පස්සක් මහණුන් වහන්සේලා පත් වෙච්ච තැනට යන්න පුළුවන්. එහෙනම් මේ පින්වතුන් මහන්සි වෙන්න ඕනේ, හිතන්න ඕනේ, කල්පනා කරන්න ඕනේ. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ විදිහට ඔය දීපු කමටහන වඩන්න උරුදු වෙන එකට තමයි මහන්සි වෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ අද දවසේ කාල වේලාව ගිහිල්ලා තියෙනවා. ඉතින් මම මේ ආරස්සං මාර්ගයේ අංග දැන් හුඟක් ඒවා විස්තර කරා. තව දීප්තිය විතරයි. එතකොට ඕන්නම් විස්තර කරන්න ඕනේ, අවශ්‍යත් වෙන්නේ ඕන්නම් එතනකදී අහගන්න පුළුවන්. අපි බලමු ඊගාව දේශනාවලදී තව තවත් මේ ධර්ම කාරණා තමන්ට විශේෂයෙන් මම කිව්වා. දැන් මේ භාවනාවේදී අර තමන්ගේ වැරදි මතානුව දික්ටි වැරදි වෙලා බාධකේ තියෙනවා, මේ බාධක මොනවද හඳුනගන්න තියෙනවා, ඒ ටික පැහැදිලි කරන්න ඉදිරි කාලයේදී යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හැම දිනාටම ඔය සිදු කරගෙන යන භාවනාව පුහුණුව වඩ වඩාත් හොඳින් සාර්ථකව කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව අවසන් කරන හැම දිනාටම තෙරුවන් සරණයි.